දෙදස් විසිඑක සහ ඔලවල් ළමයින්ට වීඩියෝස් අප්ලෝඩ් කරද්දී දෙදස් විසිදක ළමයි ඇහුව අපිට වීඩියෝ එකක් දාන්නේ නැද්ද කියලා. හරිද? මම YouTube එකෙන් බැලුවා වීඩියෝස් 40ක් වගේ තමයි තියෙන්නේ 2022 23 වගේ ඒ ලෙවල් කරන ළමයි වෙන්නේ. හරිද? එහෙම වීඩියෝ එකක් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මේ කාලයේදී අපිට පුළුවන් විදිහට මට පුළුවන් විදිහට පොඩි සපෝට් එකක් දෙන්න තමයි මේ වීඩියෝ එක මම කරන්නේ. හරිද? එතකොට මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ 2022 ඒ ලෙවල් ළමයින්ට 2023 ළමයි බැලුවත් කමක් නැහැ. ඒනිසා ඒ කියන්නේ මටත් එහෙමයි ඔයාලා මේ වීඩියෝ එක මගේ බැලුවා කියන්නේ දැන් මට මේක කියන්න ඕනේ නැහැ හරිද මේ වීඩියෝ එක ඔයා මගේ බැලුවොත් මට වොච් අවර්ස් එකතු වෙනවා හරිද එහෙමයි කියලා මම කියන්නේ නැහැ ඔයගොල්ලෝ මේක බලන්න කියලා මම කියන්නේ මේක බලන්න එපා ඔයගොල්ලන්ට මේක අදාළ දෙයක් නෙමෙයි හරිද ඒ වගේම තමයි ඔයාලා අනිත් වීඩියෝසුත් අදාළ දේවල් විතරක් බලන්න කාලය අපතයවන්න එපා කොයිම වෙලාවකවත් මේ ඔයාලගේ අනාගතේ හරිද ඒ වගේම තමයි ඔයාලා සුපිරිම සුපිරි වීරයෝ වෙනවා 2021 දී හොඳට විභාගේ ගොඩදාගත්තෝ හරිද ඒ නිසා කාලය අපත යවන්න නැතුව 2021 කෙනෙක් මේක බලන් ආවන මට උදව්වක් වෙයි කියලා හරි නෑ මට එහෙම උදව්ව අවශ්‍ය නැහැ එහෙම උදව්වක් කරන්න ඕන නම් විභාග ඉවර වෙලා ඇවිල්ලා මොකක් හරි මේ වීඩියෝ එකක් බලලා යන්න කමක් නෑ ඔයාලට අදාළ දෙයක් විතරක් බලන්න මේක ඔයාලට අදාළ නෑ ඔගොල්ලෝ ගිහින් ඔයගොල්ලගේ වැඩ කරන්න හරිද මේක බලන්න 2022 සහ 2023 ඒ ලෙවල් කරන ළමයි හරිද හරි මෙහෙමයි දැන් ඔයාලට මට කියන්න දෙන්නේ 2022 සහ 2023 ඉලෙවල් ළමයි මේ වීඩියෝ එකෙන් මම කියන්නේ තියරි කොච්චර වැදගත්ද තියරි ටික කොහොමද මේ දවස්වල කවර් කරගන්නේ ඔන්ලයින් ක්ලාස් කොහොමද හරියට බැලන්ස් කරගෙන ඒවට සහභාගී වෙන්නේ කොහොමද සහ අනිත් කාරණාව තමයි පේපර්ස් කොච්චර වැදගත්ද මොන පේපර්ස්ද කරන්න ඕනේ පාස් පේපර්ස් කරන්න ඕන නැති විෂයන් තියෙනවද පාස් පේපර්ස් ද මොඩල් පේපර්ස් ද හොඳම මෙන්න මේ දේවල් ගැන තමයි අද අපි කතා කරන්නේ හරිද ඊට කලින් ඔයාලට පොඩි දෙයක් කියලා ඉන්නම් ඔයාලා දන්නවද අර දවස් 40 දන්නවනේ හැමම දවස් 45 බොයිලර් කුකුළු දන්නව නේද ඔය කඩවල වල තියෙන්නේ හරිද දැන් නම් කාලේ ඊටත් වඩා අඩු දන්නේ ආන් එහෙම වෙන්න එපා හරිද කණ්ඩ බොන්න ටික දුන්නා විටමින් ටික ගෙවුවා මේ ඔක්කොම බෙහෙත් ටික දුන්නා දවස් 45 හැදුවා කඩේට දැම්මා හරිද එහෙම වැඩක් නැහැ හරිද ඒ ගුණාත්මක භාවයෙන් අඩුයි ඒ වගේ අය හරිද එහෙම කුකුළු දැන් 2022 දැන් මෙච්චර දැන් ඔයාලට තියෙනවනේ මාස 11ක් හරිද ඔයාලට මාස 11ක් තියෙනවද දැන් මේ ඔක්තෝබර් වලට එන්නේ ඔක්තෝබර් ඉඳන් අපි අනුමාන කරමු 2022 ඒවල අගෝස්තු වල තියෙනවා කියලා එතකොට මේ ඔක්තෝබර් වල ඉඳන් 2022 අගෝස්තු වෙනකම් ඔයාලට මාස 11ක් තියෙනවා සුපිරිම ගේමක් ගහන්න පුළුවන් හරිද හැබැයි අර අන්තිම දවස් 45ට ඇවිල්ලා දවස් 45න් විභාගේ කොට දාගමු දවස් 30න් විභාගේ කොට දාගමු දවස් සති දෙකෙන් විභාගේ කොට දාගමු ඒවා අදාළ නැහැ හරිද මාස 11ක් තියෙනවා ගෙඩි පිටි මේ මාස 11 වැඩ කරන්න හරිද අර අන්තිම මාස දෙකට ඇවිල්ලා වැඩ කරන ඇයිට අපිට කියන්න වෙන්නේ මේ පොයිල කුකුල්ලු කියලා හරිද එහෙම වෙන්න එපා දවස් 45න් මේ ගේමක් ගහන්න එහෙම හරි අමාරුයි එහෙම ගේමක් ගහන්න පුළුවන් වැඩ කරගෙන ආපු කෙනෙකුට ක්‍රමානුකූලව වැඩ කරගෙන ආපු කෙනෙකුට විභාගය ඉක්මනට විභාග තියෙන දවස් ලඟ වෙනවා එතකොට පොඩි නෑ හරිද හරි තියෙන විතරක් තිබ්බට බෑ ප්‍රැක්ටිස් එක දෙන්න ඕනේ කටපාඩම් කළා විතරක් මදි ඒවා ලියන්න ඕනේ වෙන විෂයක් කරනවා නම් ගණන් හදන්න දිනනවා නම් ඒවා හදන්න ඕනේ හරිද ඕන විෂය දාලාකට ගැලපෙන විදිහට තමයි කතා කරන්නේ ඒකයි කිව්වේ කටපාඩම් කළාට මදි ලියලා හරි පුරුදු වෙන්න ඕනේ කියලා හරි දැන් මෙහෙමයි තියරි කොච්චර වැදගත්ද තියරි වල වැදගත්කම සමහර අයට තේරෙන්නේ නැහැ සමහර ෆ්‍රෙෂ් අය ළමයි ඉන්නවා ඒගොල්ලෝ
එගොල්ලන්ට කවුරු හරි කියලා ඇති හරිද එහෙම කියපු කෙනා කියලා මම දන්නේ නැහැ මම නම් මට කියන්න තියෙන මෙච්චරයි සමහර ළමයි පේපර්ස් වලින් පාඩම් කරනවා ඒ කියන්නේ ප්‍රශ්නය බලන ප්‍රශ්නෙට උත්තරේ පාඩම් කරගන්නවා හරිද ඒ කියන්නේ අන්තිම කාලේට වෙලාව දවස් 45න් ගහන ගේම් ගැන හින්දා මම මේ කියන්නේ හරිද එහෙම එපා ළමයි හරිද ෆ්‍රෙෂ් ആയി කරනවා නම් පළමු වෙලින් වල විභාගයේ මූණ දෙනවා නම් තියරි කොට දා ගන්න හරිද තියරි ටික 100 100ක් ක්ලිය හරි මහර නෝට් එකක් තියෙනවා හරිද ඒ කියන්නේ පැහැදිලිව නෝට් එක ලියන්න හරිද ලස්සනට ලියන්න නෝට්ස් ඒක තමයි වාට වටින්නේ හරිද ඒ කියන්නේ සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ අවුරුදු දෙකමාරක් මහන්සිලා කෙනෙක්ම විභාගෙට යනකන් මේ ටික මොකටද මේ ලස්සනට නෝට්ස් ලියන්නේ කටුවට ලියාගත්තාම එදෙන කියලා එහෙම නෙමෙයි අපි දන්නේ නැහැ ඉස්සරහට එන්න තියෙන පේපර් එක කොහොම වෙයිද කියලා ඒ පේපර් එක දවසට ඔයාගේ තත්ත්වය කොහොම වෙයිද කියලා අපිට අසනීප කියලා හැදෙන්නේ නැහැ හරිද අපිට පේපර් එක හදනගෙන අපිට මෙච්චර අමාරු ප්‍රශ්නයක් දෙනවා මෙච්චර ලේසි ප්‍රශ්නයක් දෙනවා කියලා කියලා දෙන්නේ නැහනේ ඒ නිසා අපි හැමදේටම සූදානම් වෙන්න ඕනේ අපි පළවෙනි පාර විභාගෙ පොඩ්ඩක් හරි ගැස්සුනොත් ඒ කියන්නේ අපිට යන්න ඕන තැනට අපි ආස තැනට අපිට යන්න බැරි වුණොත් අපි තව පාරක් try කරනවා නේද එතකොට තව පාරක් try කරන්න අපිට සිද්ධ වුණොත් අපි එතකොට ආන් එතකොට තමයි theory වල වටිනාකම දැනෙන්නේ හරිද ඒ කියන්නේ theory ටික අපි හරියට කරගෙන තිබුණ නැත්නම් ඔන්න සෙකන්ඩ් ෂයි එක කරන්න ආවම දුවන්න වෙනවා තීරි හොය හොය. ඇයි පේපර්ස් එක දැන් අපි සෙකන්ඩ් ෂයි එකක් කරනවා කියන්නේ එතන රිවිෂන් එකක් යන්න ඕනේ. ඒ කියන්නේ පේපර්ස් ප්‍රැක්ටිස් එකක්. සහ තියරිටික වේගෙන් වේගෙන් කියලා දෙන්න ඕනේ. බලාගෙන යන්න ඕනේ. හැබැයි ෆස්ට් ෂයි එකේ තියරිටික හරියට අවබෝධ කරගෙන හරියට කම්ප්ලීට් නෝට් එකක් නැත්නම් මොකද වෙන්නේ? සෙකන්ඩ් ෂයි එකේදී ඔන්න දුවන්න වෙනවා තියරිටික කවර් කරගන්න, තියරි අවබෝධ කරගන්න. එතකොට එතනත් පේපර්ස් කරන්න වෙලාව නැති වෙනවා. හරිද ඒ නිසා අපිට අනාගතය ගැන කියන්න බෑ විභාග දවස රසණීප වුණා යන්න බැරි වුණා පේපර් එක ලියන්න බැරි වුණා ඔළුව කැක්කුමක් හදුණා වෙනවට කියනවා නෙමෙයි අපි හැමදේටම මූණ දෙන්න ඕනේ හරිද අපේ අරමුණට අපි යන්න නම් හැමදේටම මූණ දීගෙන තමයි යන්න ඕනේ හරිද හැම වෙලාවෙම අපි අවධානමක් සහිතව හිතන්න ඕනේ මෙදාට මෙහෙම වුණොත් මම මේකට සූදානම් වෙලා ඉන්න ඕනේ කියලා ඒ නිසා තීරණ නෝට් එක කොච්චර වැඩක් වුණත් තීරණ නෝට් එක සුපිරියටම හදාගන්න තීරණ ගොඩාක් වැදගත් හරිද අනිත් දේ තමයි පේපර්ස් කරනකොටත් තියරි ටික ලස්සනට තිබ්බොත් විතරයි ඒව අපිට විවරණ ලියන්න මේ තියරි පොත පෙරලන්න හරි හිතෙන්නේ හරිද හරි ඊළඟට පේපර්ස් තියරි සහ පේපර්ස් ගැන කතා කරලා ඉමු හරිද දැන් පේපර්ස් ගත්තාම ගොඩක් අය පාස් පේපර්ස් දැන් මෙනියු සිලබස් එකේ අය කියන පාස් පේපර්ස් කරන්න ඕනේ නැහැ අපිට අවුරුදු දෙකක වගේනේ පාස් පේපර්ස් තියෙන්නේ ඒ දිග කළාම ඇති කියලා හරිද මම අනිත් විෂයන් ගැන ලොකු අවබෝධයක් මට නැහැ ඒ සිලබස් කොච්චර වෙනස් වුණාද කියලා. සිලබස් ලොකුවට වෙනස් වුණා. උදාහරණයක් විදිහට බයෝ වල සිලබස් එක ගොඩක් වෙනස්. හරිද ඒ නිසා අපි කියනවා පාස් පේපර්ස් කරන්න එපා කියලා. මම එහෙම කියන්නේ නැහැ. හරිද මොකද අපි කළා MCQ වල කරන්න පුළුවන් ටික කරන්න. ප්‍රශ්න වල කරන්න පුළුවන් ටික බයෝ වල කරන්න. හැබැයි මේ උත්තර බලන්න එපා. හරිද උත්තර බලන්න එපා. ඒවැය තියෙන උත්තර වැරදි. Tamange ඒකයි තියෙන නෝට් එක හරියට ඕන කිව්වේ. තමන්ගේ තීරණ නෝට් එකෙන් උත්තර හොයලා විවරණ ලියලා ඒක හදාගන්න පුළුවන්. අනිත් විෂයන් වලත් මම කියන්නේ ඒ විෂයන් වල ගුරුවරුත් කියලා ඇති ඔයගොල්ලන්ට මේක මෙච්චර වෙනස් වුණා කියලා. ඒ වෙනස් වීමට අනුව ඔයගොල්ලෝ ඒ වැඩේ කරන්න. හරිද? ඒ කියන්නේ ඒක ගොඩක් වෙනස් වෙනා නම් ඒක පාස් පේපර්ස් කරන්න ඉපා කියනවා නම් මොඩල් පේපර්ස්, ස්කෝලර් වල පේපර්ස් හොයාගෙන කරන්න. පාස් පේපර්ස් කරන්න ඕනේ ගණන් හදන විෂයන් වල. මැත්ස් වල කරන්න අවශ්‍යද නැද්ද කියලා දන්නේ නැහැ. මොකද මැත්ස් වල නම් අදින ගාන ඒ කියන්නේ ඒ ගානකට අපි පුරුදු වුණොත් ඒ ගාන අපිට හදන්න පුළුවන් නම් ඒ වගේ ඕන ගානක් හදන්න පුළුවන් කියලා මම අහලා තියෙනවා. ඒ නිසා ඒක ගැන මම කතා කරන්නේ දැන් ෆිසික්ස් කෙමිස්ට්‍රි ගත්තොත් පාස් පේපර්ස් අනිවාර්යයි. හරිද මම දැන් පාස් පේපර්ස් අනිවාර්යයි. හරිද දැන් ෆිසික්ස් වල ගත්තොත් දැන් සමහර අය විවරණ පොත් ගැන අහනවනේ. හරිද ෆිසික්ස් වල සාමාන්‍ය MCQ වල විවරණ වලට රෝසස් හොඳයි. රෝසස්ගේ විවරණ ගොඩක් හොඳයි. ඒ වගේම කෙමිස්ට්‍රි වල විවරණ එක්කෙනෙක් මට කියලා තිබ්බා කෙමිස්ට්‍රි අමාරුයි කියලා. එයාට තමයි මම කියන්නේ. ඔයා ගන්න කෙමිස්ට්‍රි වලට රංග ගුණරත්න සර්ගේ අවුරුද්දෙන් අවුරුද්ද තියෙනවා විවරණ කරපුවා. ඒ විවරණ පොත් පහක් විතර ගන්න. හරිද පොතක් 400ක් නැත්තම් 500ක් වගේ තමයි වෙන්නේ. දැන් නම් කොහොමද දන්නේ ඉස්සර? හරිද දැන් අවුරුදු දෙකකට තුනකට විතර කලින්. හරිද ඒ පොතේ MCQ ලොකු විස්තර ගොඩක් තියෙනවා. හැබැයි දැම්මයි දැම්ම කියවන්න. දැන් වෙලාව දිනවනේ. ඒ කියන්නේ අන්තිම මාස 6ට අන්තිම මාස 4ට ගිහලා මේක කරන්න බෑ. දැන් තමයි කරන්න ඕනේ. හරිද? කරන්න පුළුවන් ප්‍රශ්න ටික කරලා එහි විවරණ ලොකු විවරණ තමයි ඒවට තියෙන්නේ. හැබැයි මීට කියවන්න අනවශ්‍ය දේවල් ඇති අවශ්‍ය දේවල් විතරක් ගන්න. හරිද? ඒකේ MCQ structure design කියන තුනටම විවරණ තියෙනවා.
ඒ රංග ගුණරත්න සර්ගේ. හරිද? ඒකත් ඒ පොත් හොඳයි. බයෝ වලට විවරණ පොත් අවශ්‍ය නැහැ. මොකද බයෝ විවරණ වලින් බලන්න එපා. මොකද සිලබස් එක වෙනස්නේ. හරිද? ඒ නිසා දැන් 2019 සහ 2020 මාකින් ස්කීම් දෙක හොයාගන්න බයෝ වලට නම්. වෙන ඒකේ එහෙම ලකුවට එපා. මේ විවරණ කරන්න ඔයා, ඒ කියන්නේ අපි රචනා ප්‍රශ්නයක් ලිව්වොත් ඒක ලියන්න අපේ විදියට පොත තමයි ඒකට හොඳට තියෙන්නේ. හරිද? අනිත් විෂයන් වලත් එහෙමයි. ඊළඟ මොඩල් පේපර්ස්. මොඩල් පේපර්ස් නම් තියෙනවා. හරිද? මොඩල් පේපර්ස් ඒක හොයාගෙන කරන්න සහ ඒවැ උත්තර තියෙන මොඩල් පේපර්ස් කරන්න. හරිද? උත්තර නැති මොඩල් පේපර්ස් කරන්න යන්න එපා. මොකද මේ ඒකේ කියන්නේ උත්තරයක් අපිට තියෙන්න ඕනේ මොඩල් පේපර්ස් වල. හරිද? බලා ගන්න, හරි දා ගන්න, හරි නැතුව මොඩල් පේපර් එකක් කරලා ඊට පස්සේ ඒකට හරිද හරි වැරදි දා ගන්නත් තීරිකුතින් බලන්න බෑ. වැරදුනොත් නේ තීරිකුතින් බලලා ඒක හරි ගස්සන්නේ. ඒ නිසා උත්තර තියෙන මොඩල් පේපර්ස් කරන්න. ඉස්කෝලවල පේපර්ස් මේ ඔය මැත්ස් අපි ඔය වගේ ඒ වගේ පේජ් වල එහෙම ඔය හැම වෙලාවෙම දානවා. හරිද? ටෙලිග්‍රෑම් ඉන්නවනම් ඒ ගෲප්ස් වලට මේ ඒ වගේ ඉස්කෝලවල පේපර්ස් අප්ලෝඩ් කරනවා. ඒක හොයාගෙන කරන්න. හරිද? ඔය පේපර්ස් වල කතන්දරේ පේපර්ස් නම් අනිවාර්යයි. පේපර්ස් නැතුව මොන විෂයවත් කරගන්න අමාරුයි. හරිද? ඒ නිසා පාස් පේපර්ස් ටික කරන්න තියරි ටික ලස්සනට ක්ලියර් විදිහට තියරි ටික හදාගන්න. තියරි පොත් ටිකෙන් තමයි පාඩම් කරන්න ආස හිතෙන්නේ. හරිද? හරි. ඊළඟට කතා කළොත් ඔන්ලයින් ක්ලාස්. හරිද? ඔන්ලයින් ක්ලාස් එකකට අපි දැන් මේ දවස්වල තියරි ටික කවර් කරගන්නේ දැන් කවර් දැන් තියරි ගත්තාම කවර් වෙච්ච තියරි තියෙනවා අඩුපාඩු මේ සහිතේවත් තියෙනවා. හරිද? මුලින් අඩුපාඩු ටික හදන්න. හරිද? වෙලාවක් දාගෙන දවසේ අඩුපාඩු ටික හදාගෙන හදාගෙන යන්න. තියරි නෝට්ස් වල තියෙන. ඊට පස්සේ කවර් නෝට්ස් කවර් කරගෙන තියෙන ඒවා එච්චර අවුලක් නැහැ. ඊළඟට දැන් ඉස්සරහට බලන්න තියෙන වීඩියෝස් එක්කෙනෙක් මට මතකයි කිව්වා වීඩියෝස් ගොඩ ගහලා කියලා. හරිද? ඒවා හිමීට හිමීට බලලා ඉවර කරන්න. ඒවා මේ ගොඩ ගහගත්තොත් තව තව ගොඩ වෙනවනේ. ඒ කියන්නේ ඔයාට එහෙම වීඩියෝ එන තොගයක් ගොඩ වෙලා ගොඩ ගහලා තියෙනවා නම් ඔයා ආයෙත් එතන මුල ඉඳන් පටන් ගන්න එපා වීඩියෝ බලන්න. හරිද? මේ ගොඩ ගොඩ ගහලා තියෙනවා නම් මෙතන ඉඳන් පටන් අරගෙන අද දවසේ ඉඳන් පටන් අරගෙන අද දවසේ ටික බලන්න. කලින් ඒවා දවසට එක ගානේවත් බලාගෙන යන්න. හරිද? එහෙමයි ඒක කරගන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට මේ මම ටයිම් ටේබල් දෙන්නේ නැහැ. හරිද? දැන් ලොකු ළමයිනේ ටයිම් ටේබල් දෙන්නේ නැහැ. ඔයාලා දවසේ වැඩ ඩේලි ප්ලෑන්. ඒ කියන්නේ දවසේ වැඩ. මේ උදේ අවදි වුණා මම මේ වීඩියෝ එකක් කරලා දෙනවා මේ ගැන. හරිද? ඒක 2021 කේ ඇඩ් කරලා තියෙන වීඩියෝ එක ඒක බලන්න. අවදි වුණාට පස්සේ අවදි වෙච්ච වෙලාව ඊටස් වැඩ කරමු නේද? හරිද? අනිවාර්යෙන්ම ඒ විදිහට වැඩ කරන්න ඕනේ. අඩුම තරමේ දවසට පැය 15ක්වත් දැන් ඉඳන් වැඩ කරන්න. එතකොට විභාග ලංවෙද්දී අන්තිම මාස තුනට විතර ආවහම පැය 18ක්වත් වැඩ කරන්න පුළුවන් වෙයි. පුරුදු නැති කෙනෙකුට මේක කරන්න බෑ. සමහර අය අනේ මම ෆස්ට් ෂයිනේ ඒ නිසා මම ගණන් ගන්නෑ මට තව ෂයි දෙකක් තියෙන කියලා ඉන්නවා. මෙහෙමයි. මුල ඉඳන්ම අමාරුවේ වැටලා හිටපු සෙට් එකක් නේ 2021 වගේම 22 හරිද? ඒ නිසා ඕගොල්ලෝ හොඳ රිසල්ට් එකක් දාලා හොඳ කැම්පස් එකකට ඔයාගේ ඩ්‍රීම් එකට මම කියන්නේ ඔයා මෙඩිසින් යන්න ඔයා ඉංජිනේරින් යන්න ඔයා ලෝ ෆැකල්ටි යන්න කියලා. හරිද? Taman dream එකක් තියෙනවනේ. හරිද? දැන් පෞද්ගලිකව මම ගත්තොත් මට මෙඩිසින් යන්න කිසිම ආසාවක් නැහැ. හරිද? මගේ ෆීල්ඩ් එක ඒ කියන්නේ ඒ ෆීල්ඩ් එකට කියන්නේ එතන ඒ තනතුරට මම ආස නැහැ. මම ඒකට ආස කෙනෙක් නෙමෙයි. හරිද? එතකොට දැන් මගේ වෙනම තියෙන මට ආස දෙයක්. ඒතකොට මම එතෙන්ට තමයි මම ටාගට් කරන්නේ. මොකද අපි අවුරුදු 20යි 21යි වගේ ළමයි. එතකොට තව අපි අවුරුදු අපි නිකන් 60ක් ජීවත් වෙනවා කියලා තව අවුරුදු 40ක් අපිට තියෙනවා. ඒ අවුරුදු 40ම හරිද අකමැති දෙයක් කර කර ඉන්න පුළුවන්ද? බෑ. කොච්චර සල්ලි ලැබුණත් කොච්චර පිළිගැනීම ලැබුණත් අපි අකමැති දෙයක් කරන්න පුළුවන්ද? බෑ. අපි කැමති දෙයක් තියෙනවා ළමයි. හරිද? ඔය කවුරු කොහොම කිව්වත් මම විශේෂයෙන් ඔයාලට කියන්නේ තමන් කැමති දේ කරන්න. හරිද? ඒ තුනක් දාන්න කමක් නැහැ. ඒ තුනක් දාන්න. හැබැයි ඒ තුනක් දැම්මත් ඔයා කැමති නැත්තම් මෙඩිසින් යන්න ඉංජිනේරින් යන්න ලෝ ෆැකල්ටි යන්න ඔයා ආස ඊට වඩා අඩු දැනකට නම් නැත්නම් ඊටත් වඩා ඉහළ දැනකට නම් එහෙම නැත්නම් ඔය ආස නෝමල් BSc ඩිග්‍රී එකක් කරලා එතන ඉහළට ඉගෙන ගන්න නම් හරිද ඒ දේවල් ඔයා හිතන්න හරිද හැබැයි ඔයා මෙන්න මේක කරන්න හරිද මේ රිසල්ට් එක ඔයා ගන්න හරිද මේ රිසල්ට් එක ඔයා ගන්න දැන් මට නැති වුණාට මට නැහැ මම ඒ කියන්න බයක් නැහැ මට ඒ තුනක් නැහැ හැබැයි මට ඒ තුනක් නැහැ කියලා දැන් මෙතන පහලින් කමෙන්ට්ස් දාලා අහන්න එපා. ඔයාගේ රිසල්ට්ස් මොනවද කියලා. මගේ රිසල්ට්ස් ඔන්න මගේ නම්බේක channel එකේ ඇති. ඒකට message එකක් දාලා අහන්න. හරිද? ඒ කියන්නේ මේ මම මෙහෙම මේ ප්‍රසිද්ධ කර කර එහෙම දඟලන කෙනෙක් නෙමෙයි. ඕනම කෙනෙක්ගෙන් මම කියන්නේ මෙච්චරයි ඕනම කෙනෙක්ගෙන්
ගණ්ඩ දෙයක් තියෙනවා අපිට හරිද ඒ දේ පොඩි හරි දේ එක ගණ්ඩ ඒ මනුස්සයා මොකෙක්ද කියලා හොය හොය ඉන්න එපා හරිද මොකද මම මේ වීඩියෝ කරනකොට කවුරුවත් ඇවිල්ලා මට සල්ලි දීලා කියන්නේ නැහැ නේ මේ වීඩියෝ එක ඔයා කරන්න ඔයාට මේ ඔයා මෙහෙම කරන්න කියලා මගේම වියදමින් මගේම කාලය කැප කරලා මගේ ආසාවට තමයි මම මේ කරන්නේ හරිද එතකොට මම කාටවත් කිසිම දෙයක් පෙන්වන්න අවශ්‍ය නැහැ හරිද හැබැයි මම කියනවා මට ඒ තුනක් නැහැ හැබැයි මම ඔයාලට කියනවා ඒ තුනක් ගන්න කියලා හරිද දැන් එතකොට මම මේ කලින් තියරි ගැන පේපර්ස් ගැන එහෙම කිව්වේ ඒ කිව්වේ අත්දැකීමෙන් හරිද ඒ තුනක් කියන එක හම්බ වෙන්නේ ඒ தත්ත්වය මත අපිට සමහර විට ඒ තුන නොලැබී යන්න පුළුවන් ඒ කියන්නේ ඒකයි මම කිව්වේ ඒ අපි පේපර් එකට වාඩි වෙලා ලියන වෙලාවේ තියෙන අපේ මානසික මට්ටම අපේ සෞඛ්‍ය தත්ත්වය අපේ පේපර් එකේ විදිහ මේ හැමදේම බලපානවා ඒ තුනකට හරිද ඒ නිසා ඒ වෙලාවට මූණ දෙන්න දෙන්න මේක නැති වුණා කියන්නේ අදක්ෂේ නෙමෙයි හරිද ඒ මිනිස්සයව පහලටම දාලා කතා කරන එක වැරදි මේක නැති වුණා කියලා මොකද රිසල්ට් එකේ මිනිස්සෙක් මයින්ඩ් බෑ හැබැයි රිසල්ට් එක මේකට යන්න හරිද මේකට ගිහින් බලන්න දැන් ඔයාට දැන් ඔයා ඔයා හිතන්න ඔයා ඉන්නේ මෙතන හරිද දැන් ඉන්නේ මෙතන ඔයාට යන්න ඕන මෙතන මෙතන තමයි ඒ තුන තියෙන්නේ හරිද හැබැයි මේකට දැන් ඔයාට යන්න ඕන මෙතන හරිද ඔයාගේ පාත් එක ඔයා ආස පාත් එක තියෙන මෙන්න මෙහෙම කියලා දැන් මෙතෙන්ට ගියා හරි මෙතෙන්ට ගියා මෙතනින් මෙහෙට ගියා හරිද දැන් මේකෙන් ගියොත් යනවානේ මේ පාරේ මෙතෙන්ට ආවොත් යනවානේ මේ පාරේ කියලා හිතන්නකෝ හැබැයි මෙතෙන්ට ඇවිල්ලා මේ පාරට හැරෙන්න පුළුවන් හරිද එහෙමයි එහෙම නිකමට හිතන්නකෝ ඒ කියන්නේ දැන් මම කියපු එක තේරුණාද දන්නේ ඔයා දැන් ඉන්නේ මෙතන හරිද ඔයාට මෙහෙම ගියොත් යන්න වෙන්නේ මේ පාරේ හරිද ඔයාට ඕන නම් මෙහෙම වංගුව දාලා ඉන්න මෙහෙ යන්නත් පුළුවන්. නැත්තම් මෙතෙන්ට ගවිලා මෙහෙ යන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයා දැන් මෙතන A3 මෙතන අපි නිකන් හිතමු B3ක් කියලා වගේ නිකන් හිතමු. හරිද? ඔයාට අවශ්‍ය පාරේ යන්න ඔයාට මේ රිසල්ට් එක ඇති. හැබැයි ඔයාට අවශ්‍ය පාරේ යන්න ඔයාට මේ රිසල්ට් එක ඇති වුණාට එහෙම ආවොත් ඔයාට මේ පාරේ යන්න පුළුවන්. ඔයාට පුළුවන් නේද ඒ වුණාට මේකත් අරගෙන මේකම අරගෙන මේ පාරේ යන්න. හරිද? මේ පාරේ නොයන් ඒ වගේ දිනවනේ. හරිද? තමන් ආස දෙය කරන්න ඔක්කොටම කලින් මේක ගන්න හරිද මෙතෙන්ට ආවම පොඩ්ඩක් පහළට වෙන්න යන්න දෙන්න ඉතින් හරිද මතක මෙතනින්ම හැරෙන්න යන්න දෙන්න මෙතෙන්ට එන්න මෙතෙන්ට ඇවිල්ලා බලන්න දැන් මං කොතෙන්ද යන්න ඕනේ කියලා මම මේ පාරේ යනවද මේ පාරේ යනවද කියලා කාගේවත් බලකිරීමකට තමන් අකමැති දෙයක් කරන්න එපා පොඩි දේ වුණත් තමන් කැමති දේ කරන්න තමන් තෘප්තිමත් නම් මේ දේ ගැන තමන් ඒ දේ කරන්න හරිද දැන් සමහර දැන් ඕලෙවල් රිසල්ට්ස් ආවනේ මේ කාලේ එතකොට ඔලෙවල් රිසල්ට්ස් ආපු අය මොකක්ද දන්නවද දැන් කියන්නේ මේ ඒ ළමයක් වගේ තියෙන අය දැන් බයෝ කරන්න මැත්ස් කරන්න වගේ එනවා ඇයි හොඳ රිසල්ට්ස් තියෙන හින්දා හරිද සමහර විට ආසාව වෙන දෙයක් වෙන්න පුළුවන් හරිද කරන්න දෙයක් නැහැ ඉතින් මොකද සමාජයෙන් පොළඹවනවනේ ඔයා මේක කරන්න මේක කරන්න කියලා ඉතින් එහෙම අකමැත්තෙන් ආවොත් මේ හරි අමාරුයි හැම විශයක්ම වටිනවා හැම පාත් එකක්ම අවශ්‍යයි රටට ලෝකෙට ඒ නිසානේ ෆීල්ඩ් එකක් තියෙන්නේ එහෙම නැත්නම් එහෙම දෙයක් නැති වුණත් අලුතින් හදන්න හරි ඕනේ හරිද වැඩ් එක කියන්නේ තව කෙනෙක් හදලා තියෙන ෆීල්ඩ් එකක මුදුනටම යන එක නෙමෙයි
හරිද මේ වචන ටික හොඳට අහගන්න වැඩ්ඩෙක් කියන්නේ තව කෙනෙක් හදපු ෆීල්ඩ් එකක එහෙමත් නැත්නම් මේ සමාජයේ තියෙන ෆීල්ඩ් එකක මුදුන වෙන එක නෙමෙයි හරිද අලුත් ෆීල්ඩ් එකක් හොයාගෙන යන එකට හරිද ගොඩක් අය ළමයින්ව පොළඹවනවා දැන් මම දැක්ක සෝෂල් මීඩියා ඇතුලේ මේ ඒ බී වගේ මැත්ස් වලට බයෝ වලට ඒ වගේ තියෙනවා නම් ඒ විෂයන් කරන්න කියන එක පොළඹවීම් තිබ්බා හරිද එහෙම පෙළඹවීම් අවශ්‍ය නැහැ ළමයා කැමති දේ ළමයා කරයි හරිද ඒ ළමයා ඒ දැන් මේ ළමයා ඒ තුනක් ගත්ත කියන එක ඉතින් බයෝ කරලා ඒ තුනක් ගත්ත කියන එත ආර්ට් කරලා මේ තර්ක ශාස්ත්‍රයත් එක්ක ආර්ට් කරලා වල ඒ තුනක් ගත්ත කියන දෙමව්පියොත් කියනවා ඉතින් ආ ඔයා ලෝ කොලෙජ් යන්න ඔයා යන්න මෙඩිසින් කියලා හරිද එහෙම නෙමෙයි ළමයා කැමති තැනට යන්න දෙන්න හරිද ළමයා කැමති දෙයි කරන්න ඕනේ අලුත් ෆීල්ඩ්ස් තමයි හොයාගන්න ඕනේ ඒකයි එතකොටයි ලෝකෙ දියුණුව එතකොටයි ලංකාවේ දියුණුව වෙන්නේ එහෙම නැතුව තියෙන ෆීල්ඩ් එකක මුදුනා වෙලා තේරුමක් නැහැ හරිද එහෙම වෙන්නත් ඕනේ ඒ කියන්නේ එක්කෙනෙක් යනකොට එක්කෙනෙක් ඉන්න බෑ එහෙම මුදුන වෙන අය තමයි ගොඩක් ඉන්නේ තියෙන ෆීල්ඩ් වලට යන අය හැබැයි Taman තනියෙන් හිතන්න මට මේ ෆීල්ඩ් එකට යනවා ඇරෙන්න මට තව කරන්න පුළුවන් දේවල් තියෙනවාද කියලා හරිද ඒ දේවල් ගැන පොඩ අවධානය යොමු කරන්න ඔය මම කිව්වේ ටිකක් වැදගත් කාරණාවක් ටිකක් මේ ගොඩක් වැදගත් කාරණාවක් ටයිම් ටේබල් ඇඳලා පෙන්නන්නේ නැහැ ඒවා කලින් වීඩියෝස් වල තියෙනවා හැමදාම එකම දේ කරන්න බෑනේ හරිද ප්ලෑන් එකක් නෙමෙයි මට මෙතන කියන්න ඕනේ තියරි සහ ටේබල්ස් වල තියෙන වැදගත්කම හරිද බැලන්ස් කරගෙන වැඩ කරන්න ආසාවෙන් කරන්න වෙනස් විදියට හිතන්න පුළුවන් ගොඩ දා ගන්න හරිද අන්තිම වෙනකම් වීඩියෝ එක බලවන බොහොමත්ම ස්තුතියි එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බ වෙමු ජය වේවා